ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉතාලියේ අනවසරයෙන් සිටියේ ශ්‍රී ලාංකිකයන් දසදහසකට ඉතාලියෙන් වීසා වරම් බස්නාහිර මෙහෙයුමෙන් වරින්තුකරුවන් 515ක් පොලිස් දැලේ සතුන්ගේ නිවාඩුව නිමයි හෙට සිට වනෝද්‍යාන යලි ජනතාවට ඇරෙයි කෑගල්ලේ ගින්න නිවා තමයි ගමනාගමනයේට තවමත් බාධා පකිස්තානයේ හිටපු අගමැති ගිලානි කොරෝනාවෙන් ගිලන් වෙයි අනවසරෙන් ඉතාලිය රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් දසදහසකට වැඩි පිරිසකට නීත්‍යානුකූල වීසා හිමි කර දීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලන්හි කොන්සියුල ජෙනරාල් කාර්යාලය මැදිහත් වී තිබෙනවා इताली राज्य मगिन हदुनादी अति विशेष सहन वेडपिलिवले यटते अनवसरेन इताली रंदी सिडन श्रीलांकिकयन्ट मे यटते नीत्यानुकूल वीसा लबा गनीमट इड सलसनु अति कोरोना वसंगते हमुए अति वु तत्वयन सह देरट अतर द्विपार्श्विक समतता सलकिल्लट गनिमिन इताली सिडन श्रीलांकिकयन्ट मेम वरप्रसादे हिमि वी तिबेनवा इतालिया याली आरंभ किरीमे प्रतिपत्ति वड़ सरहने प्रधान क्रियामार्गयक् लेसई अनवसरेन रंदी सिन श्रमिकयन्ट मेम अवस्थाव लबा दीमट इताली राज्य तीरने करत्ते रोमे सह इतालिया श्रीलंका राज्यतांत्रिक सेवयन मगिन अदाल पुद्गलयन संधा गुवन गमन बलपत्र लबा दीमट काटयतु केरनु एति බස්නාහිර පළාත තුල සිදු කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණයේ සහ පොලිසිය මගහරමින් සිටි වරෙන්තුකරුවන් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104ක නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් සිදු කළා. ඒ බස්නාහිර පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි. අද උදැසන 6 සිට සවස 6 දක්වා සිදු කළ මෙම මෙහෙයුමේදී විවිධ වැරදි සඳහා චෝදනා ලබා සිටින අධිකරණයේ සහ පොලිසිය මගහරින්මින් සිටි 515 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම පිරිස අතර විවෘත වරින්තුකරුවන් 284 දෙනෙකු සහ දින වරින්තුකරුවන් 229 දෙනෙකු සිටින බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම සැකකරුවන් හෙට දිනේදී අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය ආරක්ෂිත සියලු ක්‍රමවේද අනුගමනය කරමින් මහමැතිවරණය පැවැත්වන බැවින් කිසිදු බියකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවට දැනුම් දෙනවා. පුත්තලමේ පැවති මැතිවරණ පෙරහුරු වැඩසටහනෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ අතර දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව මුද්‍රණාලය අධිපති නීච ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. එමෙන්ම පොළොන්නරුව අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත බහර දී තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව මහමැතිවරණයේ පැවැත්ම සම්බන්ධයෙන් පූර්ව පෙරහුරු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අද දිනේත් ස්ථාන කීපයකදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්ුණා. පුත්තලම කල්පිටිය ඔලුක්කාපල්ලම මුස්ලිම් විද්‍යාලයේදී පෙරහුරු වැඩසටහනක් පැවැත්ුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 200 දෙනෙකු පමණ මෙහිදී ඡන්දය භාවිත කළා. අපි මේ කාර්ය කරනකොට වැදගත්ම දේ ජනතාවට අවධාරණය කරන්න එන්න බය නැතුව ඡන්දය දාන්න. අපි රෝගයේ බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන් විස බීජාරණය කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. මීටර 1 දුර පවත්වා ගැනීම, මුහුණු ආවරණ පළඳ සිටීම සහ නිරතුරුවම අත් පිරිසුදු කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ කාර්ය මණ්ඩලය සෑම ඡන්ද පොලකටම එක එක භාගින් අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ පෙරහුරු වැඩසටහන පැවැත්ුණේ බදුල්ල කහගල්ල දෙමළ මහාවිද්‍යාලයේදී. පෙරවරු 10ට ආරම්භ කරන ඡන්ද ප්‍රකාශ කිරීම දහවල් 12 දක්වා පැවැත්ුණා. කහගල්ල වතු අය ආශ්‍රිත පවුල් 250ක සමාජිකයන් මෙහිදී ඡන්දය භාවිත කළා.
අපිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ ඡන්දය පැවැත්වීම සාමාන්‍ය ඡන්දයකට වඩා වෙනස් තත්ත්වයක් ගන්නවා. ඒක නිසා මේකට ගතවන කාලය දුරස්ථභාවය වැනි ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද? දෑත් පිරිසුදු කරන්නේ කොහොමද? මුඛාවරණ පළඳින්නේ කොයි විදිහටද? ඒවා කරගෙන මේ ඡන්දය ඉතාමත් කඩිසරව සහ නියමිත කාල වේලාව තුළ පවත්වලා අවසන් කරගන්න පුළුවන් විදිහේ නිර්ණායක හදාගන්න තමයි අපි මේක අරමුණ වෙලා තියෙන්නේ. මහමෙතිවරණේ පෙරහුරු වැඩසටහනක් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේදී පැවැත්ුණා. හඳපාන්ගොඩ මිනේරිගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කිරීම පිළිබඳව දැනුවත් කෙරුණා. සෞඛ්‍ය විද්‍යාන අනුව ඉදිරිපත් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඒ පවත්වන ආකාරය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා තමයි මේ අවස්ථාව ක්‍රියාත්මක ලබන්නේ. මේ සඳහා විශේෂයෙන්ම අපිට අවශ්‍ය උපදෙස් ඉංග්‍රීසි සෞඛ්‍ය විද්‍යාල කාර්යාලය මගින් ලබා දීමක් ලබනවා. අපි දැක්ක අතවශ්‍ය මේ අවස්ථාවේදී එම 10ට ආරම්භ කළ මේ අවස්ථාව එම ඡන්දායකයන් ඒ සෞඛ්‍ය විද්‍යාන අනුව ඒ ක්‍රියාත්මක ආකාරය මේ අවස්ථාව දක්න පුළුවන්කම ඇති වුණා. පුළුවන්කම ඇති වුණ මේ අවස්ථාවේදී ඡන්දදායකයාගේ සෞඛ්‍ය ආරක්ෂක කරවමින් වාගේම කටයුතු නියුතු නිදාරණිත සෞඛ්‍ය ආරක්ෂක කරවමින් ඒ කටයුතු ක්‍රියාත්මක කරන මේ අවස්ථාව අපිට निर्माण මේක ෆුල් ඔටෝමැටික් ෆින්ගර් පෙන් මැෂින් එක. මේක දැන් ඡන්ද දාන්න නැද්ද ඇඟිල්ල පාට ගන්නවනේ. එතකොට ඒක පෑනෙන් පාට ගලන් විස බීජ පැදෙන්න පුළුවන්. අපි ඒකට නිපේමක් ඇදුවා. ඒක තමයි මේ. මේකෙන් ඡන්ද දාන්න නැද්ද ඇඟිල්ල පාට වෙනවා. එතකොට මේක මෙතනින් ඇතුළට ඇඟිල්ල දැම්මම ඇඟිල්ල පාටල ඇලියට එනවා. එතකොට මේකට සෙන්සරේට ස්කෑන් වෙලා ස්ප්‍රේ පාරක් පදිනවා. මහමෙතිවරණයේදී බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය සහ ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා අදහස් දැක්වුවා. අද දිනේදී මුළු දිවයිනේම සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදු කිරීම සඳහා ඊයේ දිනේදී පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථාන වලට උපදෙස් ලබා දුන්නා. මේ මෙහෙයුම මගින් නීති විරෝධීව ප්‍රදර්ශනය කරන ලබන කටවුට් බැනර් පෝස්ටර් ආදිය ඉවත් කිරීමටත් ඒ වගේම වාහනවල නීති විරෝධීව ප්‍රදර්ශනය කරන හෝ මුද්‍රණය කර තිබෙන හෝ අලවා තිබෙන නීති විරෝධී කටවුට් බැනර් ආදිය ඉවත් කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අවසර ලැබෙන්නේ මැතිවරණ කාලය තුලදී මැතිවරණ අපේක්ෂකයෙකු ගමන් කරන වාහනයක එවැනි ප්‍රචාරක දැන්වීමක් පළ කරන්න පුළුවන් ඔහුගේ පක්ෂ ලාංඡනය පක්ෂයේ නම ඔහුගේ මනාපංකා ආදිය ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මැතිවරණ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයකදී ඒ රැස්වීම පැවැත්වෙන කාලයේදී ඒ සඳහා ඉඩ ලබා දී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද දිනේදී මුළු දිවයිනේම එවැනි නීති විරෝධී දැන්වීම් ආදිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හෙට දිනේ ඉඳලා විශේෂ වීඩියෝ සහ ඡායාරූප කණ්ඩායම් සෑම කොට්ටාසයක්ම ආවරණය වෙන විදිහට යෙදවීමටත් එසේ යම්කිසි ස්ථානයකදී නීති විරෝධීව ප්‍රදර්ශනය කරන ලබන දැන්වීම් කටවුට් පෝස්ටර් ආදිය තිබෙනවා නම් ඒවා ඡායාරූප සහ වීඩියෝගත කර ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. කෑගල්ල මහනගර සභාවේ ගින්නිවන ඒකකයක් නොමැති බැවින් ගින්න නිවා දැමීමට මාවනැල්ල ගින්නිවන ඒකකයේ කැඳවීමට සිදු වුණා. එම අවස්ථාවේදී කෑගල්ල ප්‍රදේශයේ ජල සැපයුමද අත්හිටුවා තිබූ බවයි වාර්තා වුණේ. කෑගල්ල වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ ගින්න හටගත්තේ අද පසුවරු වෙයි. වසදමා තිබූ කඩකාමරයකින් පැමිණි දුමාරියත් සමග ගින්න හටගත් බවටයි හෙළි වී තිබෙන්නේ. ගින්න හටගන්න අවස්ථාවේ කෑගල්ල ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා තිබීම හේතුවෙන් ගින්න නිවීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වුණා. එමෙන්ම කෑගල්ල ප්‍රදේශයට අද දවස පුරා විදුලි බලය දැනෙහිට තිබෙනවා. ගින්න හේතුවෙන් කෑගල්ල නගරය සම්පූර්ණයෙන්ම දුමෙන් වැසී පැවති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ගින්න හට ගැනීමත් සමග මේ ප්‍රදේශයේ විශාල වශයෙන් ජනතාව රැස්වීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමටද පොලිසියට සිදු වුණා. ඒ සඳහා බෙරගල යුද හමුදා කඳපුරේ නිලධාරීන්ද කැඳවා තිබුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ගින්න හේතුවෙන් කෑගල්ල නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගයේද වසඳම ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිනෙන් දින වර්ධනය වන එක්සත් ජාතික පක්ෂ අර්බුදය පිළිබඳ දේශපාලන වේදිකාවේ මෙන්ම අද පැවති මාධ්‍ය හමු රැසකදී අදහස් පළ කෙරුණා. मेवन सजित प्रेम दास केरल जाति समगि बलवेगे अतुम आरंभ कर लीन नायक मंगल समरंग गाल दिशे जाति समगि बलवेगे अपेक्षक आयुण अद रत्नपुर दिशा आयुण लबन सत्यवेन महानूर दिशे जाति समगि बलवे सहयोग दीप प्रादेशिक देशपाल सीय गणनी वेदिक आवटने गल ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහය දෙන්න කටයුතු කළා දිනවා. නෑ එහෙම හැලුන් එහෙම හැලෙන්නේ නෑ කොළ හැලෙනවා වගේ ඔබතුමා කියන විතර. මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රශ්නයක් තිබුණා. පෞද්ගලික ප්‍රශ්න මත තමයි ඒගොල්ලෝ යම් යම් දේවල් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒක සමගි ජන බලවේගයට ප්‍රශ්නයක් නෙමෙයි. සමරවීර මහතා ඉවත් වීමේ හේතුවක් මම තාම වාර්තා වෙලා දැක්කේ නෑ. එතුමා මේ ජන බලවේගයෙන් මොකද ටෙලි මොකද දුර මොබයිල් ෆෝන් එකේ මොකද රින්ග් මොකද මන් දන්නේ මොකද දෙක ඒකෙන් තරඟ වදින්න කියලා දැන් වදින්නේ නැහැ කියලා මොකක් දෙකක් කියනවා. ඉතින් එතුමාට හිතෙන්නේ නැති මේ මේ ෆෝන් එක එක ඩිස්කනෙක්ට් වෙලා හරි මොකක් හරි වදින්නේ නැද්ද දන්නේ නැහැ සද්ද ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. සද්දාදී පස්සේ කියලා කියන්නේ මේ අපේ ටෙලිෆෝන් එකේ ලකුණ. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් අකිලේ විරාජකාරිය සම්මාත්‍යා ගැන මම වැඩිදුර කතා කරන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කියවේ. ඒ හින්දා එතනින් නවත්තනවා. එක්සද්දාදී පක්ෂය කියලා කියන්නේ දුරකතනය. මේ දුරකතනය අපි එක්සද්දාදී පක්ෂයේ ශක්තිය ඉදිරි අනාගතයේ පෙන්වන්නේ. ඇතුලේ ඉඳලා සිරිකොත අල්ල ගන්න බැරි වෙච්ච එක පිටට ගිහිල්ලා අල්ලන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන එක්සත් ජාතික පක්ෂයට හානි නොකරන අය විතරයි මේක අයිති වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නම ඉවත් කරන්න ගිය කණ්ඩායමකට මේ පක්ෂය අයිති වෙන්නේ නැහැ. මේ පක්ෂය අයිති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ උරුම කරුවන්ට පමණයි. මම දන්නේ ඒක හැදෙන්නේ මොකද කියලා විශේෂයෙන් මේක අහන්න ඕනේ බලවේගයෙන් අහන්න ඕනේ. බලවේගය අඩු වෙගෙන යන බව අපිට පේනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ බලවේගය වැඩි වෙනවා ඉස්සරහට. ඒක තව මාස දෙකක් ඇදී තව තව වැඩි වෙයි. මීට වඩා අපි ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි අපි ඒ වගේ ගොඩාව. අපි කරන ක්‍රමය මේ මැතිවරණයෙන් පස්සේ කියන්න. මම එක්සත් ජාතික පක්ෂනේ විවේචනය කරන්න සූදානම් නැහැ කොහෙවත්. මම කරන්නේ ධනාත්මක දේශපාලනයක්. අපි ඒක කරගෙන යන්න. පක්ෂයේ බිම් මට්ටමේ කොටසේ ඡන්ද ගැනීමේ බලාපොරොත්තුවෙන්ම තමයි ටෙලිෆෝන් එක කියන එක බිහුනේ. එතකොට පස්සේ වෙනකොට රනිල් වික්‍රමසිංහගේ පිළ ශක්තිමත් වෙලා එතනින් ගැලවෙලා රනිල් වික්‍රමසිංහ පිළට එන්න පටන් ගත්තා. ඒ නිසා මේ පක්ෂය දෙකට බෙදලා දැම්ම අතර ප්‍රතිඵල මට පැහැදිලිවම කියන්න පුළුවන් එක ආසනයකට සීමා වෙන්න පුළුවන්. පක්ෂ දෙක අතර මත ගැටුමක් තියෙනවා. ඒ මත ගැටුම ඇරෙන්න අරුබුදයක් නැහැ. දැන් ඕකේ අරුබුදේ කියලා ඉස්මතු වෙන්න කාරණාව මොකක්ද කියලා මටත් පැහැදිලි නැහැ. සමහරලාට මංගල ඇමතුමා අවිවත් වීම වගේ දේවල් එන්න පුළුවන්. ඒවා අරුබුදද නැත්නම් ඉදිරි නීතිමය පියවර ගැනීමේ උපක්‍රමද කියන එක අපි මැතිවරණය පස්සේ පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. මේක ලංකා ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙච්ච නැති දෙයක්. නාම යුතුය දීලා මැතිවරණයට යන අතරතුර ඉල්ලා අස්වෙනවා. මේ උංගදෙනේ මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මගේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට විරුද්ධ පක්ෂයක් නැති තත්ත්වයට අද එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පක්ෂ අද වැටිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ඉන්නේ පිස්සු නැති. හැබැයි මින් ඉදිරියට අපි තීරණය කරන්න වෙනවා අදහන්න ඕනේ දේශපාලනයේද ජාතිය රට ආගමද. එක්සත් ජාතික පක්ෂය වුණත් එකයි අපිට අනිත් ඔය කියන සම්දානේ උනත් එකයි ඔබට තියෙන්නේ රට බේරා ගැනීමේ ප්‍රශ්නයක්ද සිරිකොත බේරා ගැනීමේ ප්‍රශ්නයක්ද කියලා ඔබ තීරණය කරන්න. මංගල සමරවීර වැනි තුප්පහි දේශපාලඥ රටට ජාතියට ආගමට විනකල විකෘතීන් දේශපාලනින් සමු ගැනීම මිනිසුන්ට සතුටක්. එක්සත් ජාතික පක්ෂයටත් මේ රටේ රටට ආදරේ මිනිස් සතුටක්. මේ විකෘතීන් පිස්සන් දේශපාලනින් සමුගත යුතුයි. පරණ ටෙලිෆෝන් එකක් ගහලා ඕවා තිබුණේ අර ඉස්සර තැපැල් කන්තෝරු වල. ඒවා අයින් කළා. දැන් ඒ අයින් කරපු ඒවා ගණන් ගන්න දැන් අඩුම ගන්න මේ සෙල්ෆෝන් එකක් ඔක්කේන්නේ නවීන පන්නේට. ඒක නෑ මේ පරණම ටෙලිෆෝන් එකක් උස්සගෙන ඇහැලා තන. අලියාවක පාගල දායිද කියලා දන්නේ නෑ නේද? ඇයි පරණ වැඩිනේ? ඉතින් ලයිස්තුවේ ඉන්න කට්ටියව රැක ගන්න බැරි අයට පුළුවන් ද මේ රටේ ආණ්ඩු බලය අල්ලන්න? සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හා උපදෙස් වලට ප්‍රමුඛතාව දෙමින් ආසන මට්ටමින් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව එම නියෝජිතයන් හා ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් කුරුණෑගල ස්ථාන කිහිපයකදී පැවැත්වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම වැඩසටහන් පැවැත්වුණේ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශේහාන් සේමසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මහව ගලිගමුව නිකවැරටිය වාරියපොළ
හෙට්ටිපොළ, බෝවත්ත, කුලියපිටිය, කටුගම්පොළ, දඹදෙනිය, පොල්ගහවෙල, කුරුණෑගල, මාවතගම, දුඩංගස්ලන්ද සහ හිරියානාදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වුණා. සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස්වලට අනුව පුද්ගල දුරස්ථ භාවය ආරක්ෂා කරමින් සීමිත පිරිසක් සහභාගී කරගනිමිනුයි මෙම දැනුවත් කිරීම සිදු කෙරුණේ. ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දත් පිරිසිදු කිරීම, විසබීජ නාශක දීර්ඝ භාවිතය මෙන්ම මුඛ ආවරණ පැළඳීම යන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට සහභාගී වූ පිරිස පියවර ගත්තා. කොවිඩ් එක ආවම ඇමරිකාවේ වගේ ජනාධිපතිවරුන්ට අගමැතිවරුන් බින්ගලත්ටි. ඔවුන්ගේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බැරුවා දහස් ගණක් මැරෙද්දී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව මේ රටේ දෙකෝටියක් 20 ලක්ෂයක් ජනතාවගේ ජීවිත ආරක්ෂා කළා. තමන්ට ඡන්ද නුදුන්න සියලුම දෙනාගේ. අපීලුවේ ජනාධිපති කෙනෙක් රට රකින්න පුළුවන් ත්‍රස්තවාදීන් විනාශ කරන්න පුළුවන් රට ආරක්ෂා කරන්න පුළුවන් නායක අපීලුවේ නෑ වැඩ. අපි කිව්වේ අපේ රට රකන දෙන්න කියලා. පාස්කු ප්‍රහාරය පස්සේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව ඔප්පු කෙරුවා ත්‍රස්තවාදීන් විතරක් රට ආරක්ෂා කරන කෙනෙක් නෙමෙයි. උවදරුකින් රටේ මිනිස්සු රකින්න පුළුවන් නායකයෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව ඔප්පු කෙරුවා. ඔය වියසරේ ගියා නම් මැරෙයි. සියලු ජාතික වනෝද්‍යාන හෙට සිට මහජනතාවට විවෘත කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. හොරෝපතාන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජාතික වන උද්‍යාන ඒ වගේම සත්ව උද්‍යාන උද්භිද උද්‍යාන පාරිසරික වන උද්‍යාන මේ සියල්ලම විවෘත කරන්න කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව හෙට ඉඳන් ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි කොරෝනා වසංගතය 100%ක්ම අපරිහාර්යයෙන් රටින් තුරන් වෙලා නැහැ. සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලට යටත්ව මේකට යුක්ත කරන්න අවශ්‍ය සියලු පහසුකම් වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් දෙපාර්තමේන්තු වලින් ලෑස්ති කරලා තියෙනවා. පළමුවෙන්ම වාහන ඇතුළු කරන්න කියලා තීන්දුව කරේ 50%ක් විතර. තත්ත්වයේ හොඳ තත්ත්වයට එනකොට අපි සම්පූර්ණයෙන්ම සංචාරිකව සඳහා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන සියලුම සංචාරක සේවා අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා හෙටින් පටන් අරගෙන. යනෝ පළවෙනි පියවර විදිහට හෙට ජාතික උද්‍යාන රාශියක් විවෘත කරනවා. ඉන්පසුව ඒ ජාතික උද්‍යාන තුල තියෙන සංචාරක නිවාස සහ වෙනත් සංචාරක පහසුකම් සංචාරකයන් සඳහා විවෘතකරනද කටයුතු කරනවා. එෙහිදී ඒ අයට තම වෙන් කරගත් දිනවල ජාතික උද්‍යානය වෙත පැමිණීම සඳහා නැවත ඒ අයට අවස්ථාව ලබා දෙනවා. ඒ පරණ කරලා තියෙන වෙන් කිරීම අනුව ඒ වෙන් කිරීම සම්බන්ධව අපි කටයුතු කරන ආකාරය දෙපාර්තමේන්තුවේ Facebook පිටුවේ සහ වන්ජී දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කරලා තියෙන නිවේදනයක් විදිහට කොරෝනා වෛරසයේ පැතිරියාම හේතුවෙන් වසා දැමූ යාල ජාතික වනෝද්‍යානයේද සංචාරකයන් සඳහා හෙට සිට යලිත විවෘත කෙරෙනවා. සෆාරි ජීප් රථ රියදුරන් සඳහා දෙඩි කොන්දේසි පනවා ඇති අතර වනෝද්‍යානයට ඇතුළු විය හැකි ජීප් රථ සංඛ්‍යාව දිනකට 150 දක්වා සීමා කර තිබෙනවා. මීට පෙර දිනකට ජීප් රථ 600කට වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ අතර ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර වෙන් කර ගන්නා සංචාරකයන්ට ජීප් රථ 150 සීමාව අදාළ නොවන බවයි වනෝද්‍යාන බල දහරින් සඳහන් කළේ. යාල ජාතික වනෝද්‍යාන සෆාරි ජීප් රථ රියදුරන්ගේ සංගම්වල නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් යාල පළටුපාන පිවිසුමේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. මාර්ගෝපදේශ අනුගමනය නොකරන ඕනෑම ජීප් රථ රියදුරෙකුට හෝ සංචාරකයෙකුට එරෙහිව ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවයි නියෝජ්‍ය උද්‍යාන භාරකරු අජිත් වසන්ත කුමාර මහතා සඳහන් කළේ. යාල ජාතික උද්‍යානයේ හෙට දින සිට නැවත සංචාරකයන් සඳහා පළවෙනි අධිර යටතේ විවෘත කිරීම සිදු කරනවා. දිවා සංචාරකයන් සඳහා පමණක්. ඊට පස්සේ අපි 22 දින කඳවුරු බිම් සහ සංචාරක නිවාස සඳහා විවෘත කරනවා. කෙසේ වෙතත් මේක සිදු කරන්නේ සෞඛ්‍ය අංශවල දීලා තියෙන උපදෙස් මත සහ දෙස් ජෙනරාල් චන්දන සූරිබණ්ඩාර මහත්මයා විසින් අපේ වෙත ලබා දෙන ලද උපදෙස් අනුව වෙනදට වඩා වෙනස් ආකාරයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපි සපාරි ජිප් එක සංචාරකයන් 5 දිනකට සීමා කරනවා. ඊළඟට දුරස්ථභාවයේ ටිකට් කවුන්ටර්වලදී මීටරය පවත්වා ගන්න ඕන. සීලොම සංචාරකය සහ එන සීලොම උජ්ජලයන් මුඛාවරණ පළඳින්න ඕන. ඒ වගේම යාලට ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට උපදෙස් ලැබෙන තින්නේ සීමිත ප්‍රමාණය. ඒක තමයි ජන මුලස්ථානයේ පළටුපානෙන් ජීප් රථ 100කුත් කටකමු උද්‍යාන පිවිසුමින් ජීප් රථ 30ක් සහ ගල්ගේ පිවිසුමින් දිනකට ජීප් රථ 20ක් තමයි මුලදී ඇතුල් කරන්න අපිට උපදෙස් ලැබෙලා තින්නේ. ඒ වගේම කිසිදු සංචාරක මග පෙන්වන්නෙක් අපි ලබා දෙන්නේ නැහැ. කලකට පසු වන උද්‍යාන විවෘත කරන බැවින් වනසතුන්ට සහ පරිසර පද්ධතියට බාධාවක් නොවන පරිදි හැසිරීමට සංචාරකයන් කටයුතු කළ යුතු බවයි වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් නයිනික රන්වැල්ල මහතා ප්‍රකාශ කළේ.
පරිසරයට ඇත්තටම යම් නිවාඩුවක් ලැබිලා තියෙන අවස්ථාව නැවතත් සත්තුන්ගේ නිදහස පරිම වශයෙන් සීමා නොකර සත්තුන්ටත් යම් නිදහසක් ලබා දීලා කටයුතු කරන්න කියන කාරණේ විශේෂයෙන්ම වන සතුන් සම්බන්ධයෙන් සංචාරක ධාරිතාව ඉතාම ඉහළ වශයෙන් වැඩි වෙලා තිබ්බා පහුගිය කාලේ අපි හිතනවා මේ සංචාරක ධාරිතාව අඩු කළා වන සතුන්ටත් යහපත් හෙටක් වෙනුවෙන් මෙවර මේ සංචාරක කර්මාන්තය අලුතෙන් ස්ථාපනය වීමක් සිද්ධ වීම වැදගත් කියන කාරණේ कोरोना आसादने वी सिटी एकदहास देसी असु हद्दनकु पूर्ण सुवेलाबा अतिबाव साउक्य प्रवाधन कार्यांशे पावसनवा अददिनेत रोगीन पास्तनकु हंदुना गत्तातर ओन नाविक हमुदा सामाजिक्यान बाव साउक्यांश प्रकाशकला कोरोना रोगीन एकदहास अटसिय असु नवदिनेकु मेवन विट हंदुना गिनति मिनवा රෝහල්වල ප්‍රතිකාර ලැබන සංඛ්‍යාව 591ක් 35 දිනක කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්වල ප්‍රතිකාර ලැබනවා බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 16 දිනක එම කටයුතු අවසන් කර පිටව ගියා පුද්ගලයන් 302 දිනක මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති අතර එම මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්ව සිටින සංඛ්‍යාව 86ක් මෙතර මින්නේරිය කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 29 දිනකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. ඉන්දියාවේ චෙන්නයි නුවර සිට මෙරටට පැමිණි පිරිසකුයි මේ මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වුණේ. යාපනය, ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට විශේෂ බසත යොදවමින් ඔවුන් පිටත් කර හැරීමට කටයුතු කෙරුණා. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යූසුෆ් රාසාගිලානිටද කොවිඩ් 19 වෛරසය ආසාදිනි වී ඇති බව වාර්තා වනවා. ඒ පාකිස්තාන ජාතික වගකීම් කාර්යාංශයේ පැවති දූෂණ විභාගයකට සහභාගී වීමෙන් අනතුරුවයි. එම කාර්යාංශය ප්‍රධානී ෂෙබාස් ෂෙරිෆ්ටද වෛරසය ආසාදිනි වී තිබූ බව පසුව හෙළි වී තිබෙනවා. ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පාකිස්තාන රාජ්‍ය සීමාවන් ලිහිල් කර ඇති නමුත් ඉන් වෛරසය ආසාදනය ඉහළ යාම ශීඝ්‍ර වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මිලියන 221ක පමණ ජනගහනය ජීවත් වන පාකිස්තානයේ ආසාදිතයන් ඉහළ යාම සිදු වූ ප්‍රදේශ 1300ක සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් ඒ රට රාජ්‍යයට උපදෙස් දී තිබෙනවා. कोविड-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 78,91,281 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 40,52,862ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 432,745ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මුලාශ්‍රය හඳුනා අනුගත් නව ආසාදිත පොකුරක් ඊයේ දිනේදී චීනයේ බීජින් නුවර මාංශ වෙළඳ පොළක් ආශ්‍රිතව සොයා ගැනීමත් සමග නැවතත් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අංශ ගණනාවක වැඩ කටයුතු නවතා දැමුණා. මාංශ වෙළඳ පොළ ආශ්‍රිත ෆෙන්ග්ටයි දිස්ත්‍රික්කය තුල යුදමේ තත්ත්වය ප්‍රකාශිතපත් කිරීමට කටයුතු කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පළමුව වසා දැමුණු චීන නගරයේ බවට වුහාන් පත්තු අතර ඒ මග යමින් දකුණු දිග බීජින් නුවරද කොටසක් වසා දැමුණා. ඒ සමග පෙර පාසල් පාසල් දවසා දැමුණු අතර සංචාරක සහ ක්‍රීඩා ඉසව්ද තහනම් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. නවපොකුරේ සිව්දෙනකු පිටතර යාමත් සමග වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණු ඇතැයි වාර්තා වනවා. ඊයේ දිනේ චීනෙන් නවාසාදිතින් 57 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 38 දෙනෙකුම සමාජ ආශ්‍රිතව වෛරසය ආසාදන වී ඇති අතර ඒ අතුරෙන්ද 34 දෙනෙකු බීජින් නුවරින් වාර්තා වනවා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසනින් අවසන් වන පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් 11,929ක් වාර්තා වී තිබුණා. එමෙන්ම ඉන්දියාවේ 10,000කට වැඩි කොවිඩ් ආසාදිතින් අඛණ්ඩව වාර්තා වූ තුන්වන දිනය මෙයයි. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 321,963ක් වන අතර මරණ සංඛ්‍යාව 9,204ක්. වෛරසයෙන් දැඩි බලපෑමට ලක් වූ ඇමරිකාව, බ්‍රසීලිය, රුසියාවට පසු දැඩි ලෙස පීඩාවට පත් වූ සිව්වන රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. පාදුක්ක වටරැක එලිමහන් සිරකන්ද උරිය පුහුණුව ලැබූ රැඳවුවන් 335 දෙනෙකු ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ රැකියා සඳහා තෝරාගෙන සිටිනවා. එම රැකියා ලබා දීමේ වැඩසටහන හෙට සිට ක්‍රියාත්මකයි.
මෙම රැඳවුවන්ගේ සේවය වෙනුවෙන් ලබා දෙන වැටුපෙන් කොටසක් ඔවුන්ගේ පවුල් වෙත ලබා දෙන බව ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශංක සේනාධිපති මහතා පවසනවා. බන්ධනාගාර රැඳවුවන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකීන් බිහි කිරීමේ සහ සමාජගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම කටයුතු සිදු කරනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයට ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. විදුලි කාර්මික පෙදරේරු වඩු කාර්මික ඇතුළු පාඨමාලා හැදෑරුවන් වෙනුවෙනුයි රැකියා ලබා දීම සිදු කෙරෙන්නේ. ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහන අද රාත්‍රී 10ට සජීවීවගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. තීරණය වැඩසටහන සඳහා අද සහභාගී වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අවුරුදු 5ක ඇත්ත ඕනෑම අභියෝගයක් බාර ගන්න මම සූදානම්. හෝරා දෙකකට දේශපාලන සමාජ ආර්ථික පෞද්ගලික ප්‍රශ්නත් මගෙන් අහන්න පුළුවන්. සීමා බිඳ තමා මෛත්‍රී කතා කරයි. තීරණයේ වැඩසටහන 17 වෙනි ඉරිදා මම එනවා. මේ ඉරිදා මෛත්‍රී තීරණය ගනි. තීරණය ඉරිදා රාත්‍රී 10ට. මේ සමගින් ස්වාධීන රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.